ආයිබන්වට මුහුදු මට්ටමේ සිට මීටර 130ක් පමණ පහළින් පිහිටි අවුරුද්දටම මිලිමීටර 100ක් 200ක වර්ෂාපතනයක් සහිත වියලි දැනකිල් පහත් භූමිය ලෝකයේ තිබෙන වියලි මහා පහත්ම ස්ථාන අතරින් එකක් වන අතර මීට අමතරව මෙම ස්ථානයේ ලෝක වාර්ෂිකව සාමාන්‍ය උෂ්ණත්වයේ වැඩිම මිනිසුන් ජීවත් වන ස්ථාන ලෙස හඳුන්වනවා. වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 35ක් පමණ වුණත් බොහෝ දිනවල මේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 පවා ඉක්මවන්නේ වාසය කිරීමට අපහසු භූමියක් බවට මෙය පත් කරමින්. උතුරු ඉතියෝපියාවේ පිහිටා තිබෙන මේ පහත් භූමි ප්‍රදේශයේ බොහෝ තැටි තුනක් හා සම්බන්ධ වූ සුවිශේෂී භූපීඩීමක් වන අතර රතු මුහුදේ දක්ෂිණ සීමාවද මේ අසල පිහිටා තිබෙන්නේ මේ සියල්ලම එක් වී පිටසක්වල ග්‍රහලෝක වැනි පිහිටීමක් ප්‍රදර්ශනය කරමින්. ගිනිකන්දු භූපතලාව මාර්ග උණුදිය උල්පත් වෙන දෙය හා ලවණ නිදි මේ ප්‍රදේශයේ ප්‍රධාන වශයෙන්ම දක්නට ලැබෙන අතර සමහර ස්ථානවල මීටර 3ක් පමණ ඝනකමකින් යුතු ලුණු තට්ටුවක් කිලෝමීටර 5ක් පමණ දුරට පැතිර තිබෙනවා. මීට අමතරව ගිනිකඳු සංකීර්ණ නිසා සෑදුණු සල්ෆර් ෆොස්ෆරස් හා යකඩ ලවණ කඳු මේ ප්‍රදේශයට එක්කම ලබන්නේ ඉතාම සුවිශේෂී වූ සුන්දරත්වයක්. ඩලල් යනු ලෝක යුද්ධ සමයේ මෙහි ෆොස්ෆරස් වැනි ලවණ කෙනින් සඳහා පැමිණ තිබූ ඇමරිකානුන් හා යුරෝපීයන් පදිංචිව සිටි කුඩා නගරයක් වන අතර වර්තමානයේ එය බුහත නගරයක් ලෙස හඳුන්වනු ලබන්නේ ඒ අතර දැමූ ගරාවැටු නගරයක් නිසා. නමුත් මේ ප්‍රදේශයේ මේ වන විට අෆාර් මිනිසුන් විසින් ලුණු කැණීම් වල නිරත වෙමින් ජීවත් වෙනවා. අපාර් මිනිසුන් යනු අප්‍රිකාන ස්වදේශික ගෝත්‍රයක් වන අතර ඔවුන් ඉතියෝපියාව, එරිට්‍රියාව, ජිබුටි හා සෝමාලියාව පුරා පැතිර ඉන්නවා. අහිගුණ්ඩක ජීවිතයට සමාන ජීවිතයක් මේ ප්‍රදේශයේ වෙසෙන අෆාර් ජනයා ගත කරන අතර ඔවුන් මෙහි තිබෙන ලුණු කඩා ඒවා ඔටුන් පිටි පටවාගෙන අසල තිබෙන නගරයක් වෙත ගෙන ගොස් විකුණා ජීවත් වෙනවා. රත්නං වලටත් වඩා ලුණු මොවුන්ට වටින අතර කාෂ්ඨක දරුණු කාලගුණයට ඔවුන් පරණෑ වී තිබෙන අතර ජලය ස්වල්පයක් ලබා ගනිමින් හරිහමන් ආහාරයක් නොමැතිව දින ගණනක් සිටීමට ඔවුන්ට ලුණු ඔටුවන් පිටියේ පටවාගෙන එක පෙළට දුම්රියක් වෙන් දක්වාගෙන දින කීපයක් මෙම තෙරක් නොපෙනෙන ලවණ කතරේ ගමන් කරන්නේ බොහෝ විට වතුර බෝතලයක් හා පාන රාත්‍රලක් පමණක් ළඟ තබා ගනිමින්. අපාර යන වචනේ අර්ථය ඔවුන්ගේ භාෂාවට අනුව දුහිලි නැහැවුණු යන්න වන අතර ඔවුන්ගේ බාහිර වෙනුමට සාධාරණයක් ඉටු කරනවා. මේ පහත් බිම් බොහෝ තැටි සෑම වසරකටම සෙන්ටිමීටර 1කට ආසන්න ප්‍රමාණයකින් එකිනෙකට ඈතට ගමන් කරන්නේ තවත් වසර මිදින ගන්නේ මේ ප්‍රදේශයේ වෙන් වී රතු මුහුදේ ජලය මේ ප්‍රදේශයට පැමිණ අලුත් මුහුදක් සාදා මේ සුවිශේෂී ස්ථානයේ සදහටම ජලයෙන් වසා දැමීමටයි.